රජපාලන සභාපති ඇතුළු විජේදාස රාජපක්ෂ මහතා ඔක්කොම පත් කළා. නමුත් මේ යම් පාර්ශවයක් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනම කණ්ඩායමක් විදිහට මේ දුමින්ද දිසානායක මහතා මේ කියලා මේක නීති විරෝධී පත් කිරීමක් කියලා. මේ පිළිබඳව මෙහෙමයි. දැන් ඒකේ මම ප්‍රථමයෙන්ම කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම විනයානුකූල පක්ෂයක්. සාමාන්‍යයෙන් අනිකුත් හැම පක්ෂයකටම වැඩිය විනය පිළිබඳව අවධානය යොමු කරන බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ඕනෑම කෙනෙකුට තමන්ගේ අභිමතාර්ථයන් පරිදි තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන්ටම ආවේණික වෙච්ච ව්‍යවස්ථාවක් තියෙනවා. ඒතකොට ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම තමයි නීති විරෝධී නොවන කටයුත්ත. එතකොට එහෙම යම්කිසි සැකයක් මොනවා හරි තියෙනවා නම් ඒක විසඳ ගන්න වෙන්නේ උසාවියේදී තමයි මේ කටයුත්ත කවුද හරි කියන එක තෝරගන්න වෙන්නේ. අපි මම හිටපු අපි ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේදී මේ පත්වීම කළේ. ඒකෙදි අපි පිළිගන්න කාරණය තමයි පක්ෂයේ සභාපති හෝ නිලතලවලට පත්කිරීම කරන්නේ විධායක සභාවේදී. විධායක සභාව කියන්නේ ලංකාවේම ඉන්න සියලුම ආසන සංවිධායකවරු, ඒ වගේම සියලුම අනුබද්ධ සංවිධානවල ප්‍රධානීන්, වෘත්තීය සමිතිවල ප්‍රධානීන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ඒ සියලු දෙනාගේම සැදුම්ලත් සභාවකට තමයි විධායක සභාව කියන්නේ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් සමාජිකයෙක් මන්ත්‍රී වෙලා කෙනෙක් වෙලා ඉන්නවා නම් පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම එයා සමාජිකයෙක් වෙනවා. ඒ වගේම පළාත් සභාවේ සමාජික මන්ත්‍රී කෙනෙක් නම් සමාජිකයෙක් වෙනවා. දැන් ඊයේ මෛත්‍රීපාල සිස්සේන මැතිතුමා අපේ රැස්වීමට සහභාගී වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ඒ අනුව තමයි සහභාගී වුණේ. ප්‍රධාන මේසයටවත් ආවේ නැහැ. එතුමත් අනිත් සංවිධායකවරුත් සමග තමයි හිටියේ. ඒ අවස්ථාව තියෙනවා අපේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී. ඒක තියෙන ව්‍යවස්ථාවේ. අපි මේ අලුතෙන් හදාගත්තු දේවල් නෙමෙයි මේවා. ඒතකොට ව්‍යවස්ථානුකූලව තියෙනවා සභාපතිවරයෙක් නැති වෙලාවට කොහොමද කටයුතු කරන්න කියන එක 33 වෙනි වගන්තියේ පැහැදිලි වෙනවා. දේශපාලන මණ්ඩලයට පුළුවන් දීන්දු තීරණ ගන්න මේ කටයුත්තකදී කොහොමද කටයුතු කරන්න කියලා. ඒතකොට දේශපාලන මණ්ඩලය කැඳවන්නේ කවුද කියන එක දැන් අපි ගෞතුතින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු 4 දෙනෙක් ඉන්නවා. ඉතින් කොයි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයද කැඳවන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. නමුත් දේශපාලන මණ්ඩලයේ ඉන්න සමාජිකයන්ගෙන් 11 දෙනෙක් අත්සන් කරලා ඉල්ලීමක් කළා ලේකම්තුමාගෙන්, ඔබතුමා වැඩ බලන ලේකම්වරයා විදිහට මේ 33 වෙනි වගන්තියේ තියෙනවානේ දේශපාලන මණ්ඩලයට තීන්දුව ගන්න පුළුවන් කියලා. ඒක නිසා දේශපාලන මණ්ඩලයේ විදිහට අපි යෝජනා කළා විධායක සභාව කැඳවන්න කියලා. 11 දිනක් අත්සන් කරලා ලියුමක් දීලා සභාවක මේ දේශපාලන මණ්ඩලය කැඳවන්න කියලා දේශපාලන මණ්ඩලයේදී අපි යෝජනා කළා විධායක සභාව කැඳවන්න කියලා. ඉතින් අනිත් පාර්ශ්වය කිව්වා ඒක වැරදි කියලා. ඉතින් ඒකට අපිට හරිද වැරදිද කියලා බලන්න විග්‍රහයක් කරන්න, එහෙම නැත්නම් ඒක පිළිබඳ අර්ථකථනයක් ගන්න යන්න වෙන්නේ උසාවියට. ඉතින් උසාවියට ගිහිල්ලා එහෙම අර්ථකථනයක් ගත්තොත් කවුද අපි වැරදි නේද? ඉතින් වැරදි කියලා පිළිගන්නවා. නමුත් මේ අපි විශ්වාස කරනවා අපි නීත්‍යානුකූලව කටයුතු කළා කියලා. ඔව්, ඒකම ශ්‍රී ලංකා පොදුජනක සත්තුරුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විජේදාස රාජපක්ෂ මහතා ක්‍රියාත්මක වෙන. ඒ වගේම ආණ්ඩුවේ වත්මන් ආණ්ඩුවේ අධික ඇමතිවරයා, විදේශ සම්බන්ධ අධිකරණ ඇමතිවරයා. එතකොට මේ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබල උපසභාපති විදියට මෙතුමා පත්වීම තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට දැන් අපේ ප්‍රධාන තර්කයක් වුණේ අපේ ඇමතිවරු එක්සත් ජාතික පක්ෂයට අපේ පක්ෂය ඇදගෙන යනවා කියන එකනේ. ඉතින් එවැනි කටයුත්තක් සඳහා තවත් කෙනෙක් ගෙනල්ලා කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. මෙතන අපි කටයුතු කළේ මේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට තියෙන මේ අවස්ථාවේදී කටයුතු කිරීම සඳහා අපිට මේක නවත්තලා ඉන්න බෑ. ඉදිරියේදී මේ දිනයක් එනවා. මේ කටයුත්ත කරගෙන යනකොට වැඩ බලන්න හරි සභාපතිවරයෙක් ඉන්න ඕන. එතකොට එතුමා මේට මාසයකට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන තිබෙනවා විජේදාස රාජපක්ෂ මහත්තුමා. ඉතින් එතුමා කැමැත්ත පළ කළා මේ කටයුත්තට සහභාගී වෙන්න කැමැතියි කියලා. ඒකට ආරාධනයකුත් ලැබුණා එතුමාට අපිත් සමග සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලයක් හිටපු කෙනෙක් එතුමා. ඊයේ නෙමෙයි, සිරිමාව මැතිණියගේ කාලේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු කෙනෙක්. ඉතින් එතුමා ඒකට කැමති වුණා. දැන් මෙතනදී එතුමා රජයේ ඇමතිවරයෙක් වීම කියන එක අපේ පක්ෂයේ තිබිච්ච මධ්‍යම කාරක සභාවේදී අපි තීරණය කළේ අපේ පක්ෂය නියෝජනය කරන අය ආණ්ඩුවේ ඇමතිකම් ගන්න එපයි කියලා. ඒක තමයි අපේ තීන්දුව. දැන් එතුමා අපේ පක්ෂයේ නියෝජනය කරමින් අමෙතිකම් ගත්තේ නැහැ. එතුමා ඡන්දෙල්ලුවේ පොහොට්ටුවේ.
පොහොට්ටුවේ ඇමතිවරයෙක් විදිහට තමයි ඉන්නේ. ඉතින් හෙට අනිදා සමහරට පොහොට්ටුවෙන් එතුමාගේ ඇමතිකමක් නැති වෙයි දන්නේ නැති. ඒ අභියෝගයත් බාර අරගෙන තමයි එතුමා ආවේ. ඇමතිකම නෙමෙයි මට මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් වගකීමක් තියෙනවා. ඒ ඉටු කරන්න එතුමා ආවේ. එතුමාගේ ඇමතිකම එතුමා කියන්නේ ඒකම ඔබතුමා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය එතුමා ගත්ත කියලා. ඔව්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයේ ආණ්ඩුවේ ඇමති ධූර දරනකොට එතුමා හොඳ වෙන්නත් අනිත් ඇමතිවරු අපි දැන් කතාව දෙපැත්තටනේ යන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ගත්තේ ඇමතිවරයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් වෙලා ඇමති වුණා නෙමෙයි. එතුමා ඇමති කෙනෙක්. මේක එතුමාටත් ලොකු තර්ජනයක් අභියෝගයක් වෙනවා. මොකද ඇමති කෙනෙක් වෙලා ඉඳගෙන වෙන පක්ෂයක සමාජිකත්වයේ ගැනීම. ඒකදී එතුමා ඒකට මූණ දෙයි. ඒක අපිට අදාළ කාරණයක් නෙමෙයි. හැබැයි අපි විශ්වාස කරනවා එවැනි අවස්ථාවක් ආපු ගමන් එතුමා ඔය ඇමතිකම් ඊයේ කතාවෙදිත් එතුමා බොහොම පැහැදිලි කිව්වා මට මේ ඇමතිකම් එච්චර ලොකු දේවල් නෙමෙයි ඕන තරම්ම අස් වෙලක් තියෙනවා ඇමති මගෙන් අරගෙනක් තියෙනවා මම ප්‍රතිපරිත්‍යාග කරලා තියෙනවා ඒක නිසා ඒක මට එච්චර ලොකු දෙයක් නෙමෙයි මම ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් රටේ ජනතාවට යුතුකමක් ඉස්ස කරන්න කියලා අපි ඒ වචනේ විශ්වාස කරනවා විශ්වාසයක් නැතුව මේවා කරන්න බෑනේ එදා අපි හිතනවා ඒක නුදුරු අනාගතයේදී ඔය කියන ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි කියලා නමුත් ඊයේ පොට්ටුවේ යම් කිසි කෙනෙක් මේ ප්‍රකාශ කරලා තිබ්බා මොහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ගත්තා නම් ඔව් කෙලින්ම අපේ සමාජිකත්වයෙන් ඉවත් කළා ඔහුගේ මන්ති ධූරය ඔව් ඉවත් කිරීම. ඔතේ ඒක දැන් සාමාන්‍යයෙන් අධිකරණ ඇමතිතුමානේ නීතිය පිළිබඳව දන්නවනේ ව්‍යවස්ථා පිළිබඳව දන්නවනේ පොහොට්ටුවේ ව්‍යවස්ථාව ගැන දන්නවනේ ඒ ඔක්කොම දැනගෙන නෙමෙයි කලේ. එතකොට ඒ කියන්නේ ඒ වගේ තර්ජන වලට බය වෙන්නේ නැහැ. ඒක එතුමලා එහෙම කරනවා නම් එතුමා ඒකත් පිළිගන්න සූදානම්. ඒ කියන්නේ අභ්‍යන්තර සාකච්ඡාවක් තියෙනවාද විජේදාස රාජපක්ෂ මහතා ඉදිරියේදී ඒ කතාවට ඉස්සෙල්ලා පොඩි කතාවක් කියන්න ඕන. දැන් මෙතුමා වැඩ බලන සභාපති මෛත්‍රීපාල ජනාධිපතිතුමාට තියෙනවා වාරණ නියෝගයක් සභාපතිකමේ කටයුතු කරන්න බැහැයි කියලා. එතකොට උසාවියේදී යම්කිසි විදිහකින් දැන් අපි බලාපොරොත්තු වෙනවා ඒක එහෙම වෙයි කියලා. එතුමාට නැවත සභාපතිකමේ වැඩ කරන්න පුළුවන් කිව්වොත් මොකද වෙන්නේ? එතකොට එතුමා සභාපතින්නේ නේද? එතකොට මෙතුමා වැඩ බලන සභාපති. බලන්න කොයිතරම් ඒ සියල්ල ගැන දැනගෙනනේ මෙතුමා මේ පක්ෂයට ඇවිල්ලා මේ කටයුත්ත කරන්න සූදානම් වෙන්නේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්තටම හතරාතේ අදින්න ලෑස්ති වෙනවනේ හැමෝම. ඒ අදින්න ලෑස්ති වෙන වෙලාවේ කෙලින් වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න තමයි එතුමා මෙතෙන්ට ආවේ. ඊළඟ සුමති බාල මහත්තයා පෞද්ගලික කාරේ දිගටම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය පැත්තෙන් කතා කරේ. එතුමාගේ පැත්තේ හිටියේ. ඊයේ මේ පත්වීමත් සමග එතුමත් කියන මේ කරපු වැරදි වැඩක් මේක මේ ආණ්ඩුවට මේ මුක්කු ගැහිමක් කරන්න මේ කරපු වැඩක් කියලා. මේක එතුමා මේ නෑ අපි ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ආණ්ඩුවට මුක්කු ගැහීමට හෝ එක්සත් ජාතික පක්ෂයත් එක්ක සහසම්බන්ධතා පවත්වන්න සූදානමක් නැහැ. එහෙම සූදානමක් තිබුණා නම් අපි අපේ නිමල් සිරිපාල මැතිතුමාලාගේ ආණ්ඩුවට ගිය වෙලාවේ අපේ තවත් අයටත් කැමැති අයට යන්න කියලා කියන්න තිබුණානේ. නමුත් ඒ වුණාට මධ්‍යම කාරක සභාව තීරණය කළා තියෙන්නේ ඒක නෙමෙයිනේ. මධ්‍යම කාරක සභාව තීරණය කළා තියෙන්නේ අපි ආණ්ඩුවක් එක්ක ගනුදෙනුවක් නැහැ. අපි විපක්ෂයේ ඉඳගෙන මේ කටයුත්ත කරන්න ඕන කියලා. ඉතින් ඉදිරියේදී දැන් අපේ රජය නියෝජනය කරන අපේ ඇමතිවරු හැමතිස්සෙම මොන විදිහේ යෝජනාවක් ගෙනාවත් පනතක් ගෙනාවත් ඒකට සම්මත කරනවානේ. ඉතින් මම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ඉදිරියේදී පාර්ලිමේන්තුව කොහොමද කටයුතු වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඔව් එතකොට විජේදාස රාජපක්ෂවත් ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමාට ආරාධනා කරා මේ පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න කියලා. මෙහෙමයි අපි ප්‍රසිද්ධ අපේ කිසිම මේ සාකච්ඡාවකදී එහෙම නැත්නම් අපේ විධායක සභාවකදී එහෙම නැත්නම් දේශපාලන මණ්ඩලයකදී අපි කොයි අවස්ථාවකවත් එහෙම ආරාධනාවක් අපි පක්ෂයක් විදිහට පක්ෂයේ ක්‍රියාකාරීන් විදිහට රැස් වෙන අවස්ථාවකදී එහෙම දෙයක් කරලා නැහැ. සමහර විට බොහෝ දේවල් දැන් මටත් කතා කරනවානේ ඇයි සභාපති වෙන්නේ නැත්තේ කියලා. ඉතින් මම කියන්නේ ප්‍රසිද්ධියේ ගිහිල්ලා මාට සභාපති වෙන්න කිව්වා කියලා මං කියන්නේ නෑනේ. එහෙම කියන අවස්ථා ඕන තරම් තියෙනවා. හැබැයි පොදු අපේක්ෂකයා බවට පත්වීමටත් සුදුසුකම් තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනකද මැතිවරණ දැන් ආණ්ඩුවේ ඉන්නවනේ. ඔව්. එතකොට ඒ මන්ත්‍රීවරු දැන් ඔබතුමාලා මේ අධිකරණ තීන්දුව අරගෙන ඊට සෝන්ගේ මන්ත්‍රී ධූරය අවශ්‍ය කිරීමේ කටයුතු කිරීමක් කරනවාද මොකද ඔවුන්ට දෙන නැවත සම්බන්ධ කරගන්න. අපි බොහොම පැහැදිලිව කියලා තියෙන්නේ ඇමති ධූර වල ඉන්න එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ කියලා. අපි හැමතිස්සෙම කියන්නේ දයාසිරි ජයසේකරටත් අපි කිව්වේ සමාජිකත්වය තහනම් කරන්නේ නැහැ කියලා. සමාජිකත්වය තහනම් කළොත් තමයි ওই മന്ത്രി ධූර නැති වෙන්නේ ඒවා. ඒවා දේවල් සිද්ධ. ඒ දේ අපේ පක්ෂයෙන් වෙන්නේ නැහැ. එහෙම පලිගැනීමක් එහෙම දේවල් අපේ පක්ෂය කරන්නේ නැහැ.
මේකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට ගැලක් කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කොටසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන පිරිසක් බවට පත් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු තැන එතනම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් විවිධ තැන්වලට යන්න පුළුවන්. ඔය දැන් අපේ හිටපු ජේෂ්ඨ උපසභාපතිතුමා සජිබේටත් ගියේ. සජිබේ සංවිධායකනේ. අපේ මේ නුවර හිටපු නෝනා කෙනෙකුත් ගියේ සජිබේට. නේද? ඒක ඉතින් පුද්ගල මතවාදයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න බෑ එහෙම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා හිටගත්තු මිනිස්සු එහෙමම ඉන්නවා. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මියගේ ජවනිකාව මොකද? ඔතුමේ දැන් උපදේශිකාවක් විදිහට ඇවිල්ලා දැන් මේ පක්ෂය තුලට ඇවිල්ලා යම් යම් එතනදී අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. එතුමියගේ එතුමියට ඔබතුමා ආරාධනා කරනවාද? කොහොමද එතුමියගේ ආගමනය? මෙහෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම මහ ජනතාවගේ පක්ෂයක්නේ. පොදු ජන පක්ෂයක්. එතකොට පොදු ජන පක්ෂයේ දොරටුව හැම පොදු ජනතාවටම එකසේ විවෘතයි. ඒක චන්ද්‍රිකා මැතිණිය වෙන්න පුළුවන්. සමහර විට හෙට රනිල් වික්‍රමසිංහද දන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනවා නම් ඒකේ කිසිම බාධාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයට එහෙම. චන්ද්‍රිකා මැතිණියට සමාජිකත්වය තියෙනවා. ආයෙ එන්න දෙයක් නැහැ. එතුමිය හිටපු ජනාධිපතිණිය විදියට පක්ෂයේ ව්‍යවස්ථාවට අනුවම අනුශාසක ධූරයට පත් වෙනවා. ඒත් එතුමියට ආයෙ කොහෙවත් ගිහිල්ලා එක එක අනුශාසකම් ගන්න යන්න ඕනේ නැහැ. අපේ පක්ෂයේ අනුශාසක ධූරය එතුමියට තියෙනවා. ඒක නිසා මම හිතන්නේ එතුමිය නිවැරදි තීන්දුවලට එයි ඉදිරියට.